හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් ඔබ හැම දිනෙකම ඔබේ ජීවිතයට ඉතාම වැදගත් ධර්ම කාරණා රැසක් ශ්‍රවණය කරන්න ධර්ම ශ්‍රවණයට එකතු වෙයි. ඉතින් අද මේ බණහන හැම දිනාටමත් ලක්වාසී ලෝවාසී හැම දිනාටමත් මේ උතුම් ධර්ම ශ්‍රවණය ධර්මාවබෝධයේ පිණිස නිවන් දොරටුවක් බවට පත් වේවා කියලා අපි මුලින්ම ආශිර්වාද ප්‍රාර්ථනා කරමු. පින්තුනි අද ධර්මානුශාසනාවෙන් අපි කතා කරන්නේ අපේ ජීවිතේ බියක් තැති ගැනීමක් යම් කිසි මරණ බයක් ලොමු දැහැගැන්මක් කෙනෙකුට ඇති වෙච්ච සැනින් අපි සිහි කළ යුතු ඉතාමත් වැදගත් සිහි කිරීම් තුනක් එක භාවනා හැටියට ගත්තත් අනුස්සති මේ ලෝකයේ සිහි කිරීමෙන් අග්‍රම බුදුරජාණන් වහන්සේව සිහි කිරීම බැරි වෙලාවත් ඔබට බුදුරජාණන් වහන්සේව එක පාරට සිහි කරගන්න අමතක වුණොත් බැරි වුණොත් ධර්මී ගුණ සිහි කරත් ධර්ම රත්නේ සිහි කරත් එහෙමත් බැරි වුණොත් මේ බුද්ධ ශාසනයේ වැඩ සිටිය උතුම් මහරහතන් වහන්සේලා ආර්යයන් වහන්සේලා ගුණ වශයෙන් සිහි කරත් මෙන්න මේ තුනුරුවන් සිහි කිරීම භාවනා වශයෙන් ගත්තත් අනුස්සති භාවනා තුනක් බුද්ධානුස්සති ධම්මානුස්සති සංඝානුස්සති අනුස්සති භාවනා තුනක් පිංගතුනේ අපි කවුරුත් දන්න දේශනාවක් දජග්ග සූත්‍රය පිරිවාණා පොත් වහන්සේ තුලත් මේ දජග්ග සූත්‍රේ මේ දේශනාව සඳහන් වෙනවා මේ දේශනාවේ සඳහන් වෙන්නේ දෙව්ලොව සුරාසුර යුද්ධයක් ඇති වෙච්ච වෙලාවේ සක්‍ර දෙවියන් තමන්ගේ සේනාව අමතලා දීපු උපදේශක් ඒ උපදේශ මුල් කරගෙන ඔබ මම සරණ ගිය අපේ බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ ශ්‍රාවකයන්ට භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිව්වණක් පිරිසට ධර්මානුකූල උපදේශක් දෙනවා ඒ තමයි මනුස්ස ලෝකේ අපිට බයක් තැති ගැනීමක් ලොමු දැහැ ගැනීමක් ඇති වුණොත් අපි කුමක්ද කළ යුත්තේ අපි මොන විදිහටද මේ බිය තැති ගැනීම ඇති වෙන මොහොතේ හැසිරිය යුත්තේ දැන් ඔබ සාමාන්‍යයෙන් හිතන්න ඔබට මිනිස්සු බය වෙනවනේ සමහරු කරුවලට බයයි සමහරු ඉන්නවා රාත්‍රී කාර්ය කරුවල වැටෙනකොට එළියටවත් යාගන්න පිළිකරන්නකට යන්න බයයි ගේ ඇතුලේ ඉන්න බයයි සමහර වෙලාවට ගෙදර කට්ටිය කවුරුත් නැත්නම් තනියෙන් ගෙදර ඉන්න බයයි ඊළඟට සමහර අයට තියෙන අමනුස්ස බිය මේ අමනුස්ස බයත් එක්ක අඳුරු වැටෙනකොට කරුවල වැටෙනකොට මේ අමනුස්ස බිය කියන එක බොහෝ දෙනෙකුට ඇති වෙනවා ඊළඟට සොර සතුරු බිය මේ වර්තමානයේ බොහෝ වෙලාවට මිනිස්සුන්ට තියෙන ආර්ථික ප්‍රශ්න රටේ යම් යම් දේවල් එක්ක මේ සොර සතුරු බිය එන්න එන්න වැඩි ස්වභාවයක් තියෙනවා සමාරුන්ට ගෙදරට හොරු පණේද හොරෙක්ෙයිද යම් සද්දයක් ඇහුණත් අඩි සද්දයක් ඇහුණත් හොරෙක්වත් සමාරුන්ට රැයට නිින්ද යන්නේ බය වෙනවා තැති ගන්නවා ඊළඟට ලෙඩක් දුකක් හැදිලා මරණ බයක් උපදින්න පුළුවන් රෝග බිය මරණ බිය කෙනෙකුට එවැනි බිය ජීවිතේ ඇති වෙනවා දැන් ඔබ බලන්න ඔබේ ජීවිතේ කොච්චර ඔබට එවැනි අවස්ථා සමහර වෙලාවට අනතුරක් ඇති වෙයි කියලා යම් විපතක් ඇති වෙයි කියලා යම් ගැටුමකදී සතුරු බලවේගයකදී එවැනි අවස්ථාවල මිනිසුන්ට බිය තැති ගැනීම ඇති වෙන බයක් තැති ගැනීමක් ඇති වෙච්ච වෙලාවක සමහරුන්ගේ කකුල් පණ නැති වෙනවා සමහර අය කියනවා කකුල් පණ නැති වුණා දුවා ගන්නත් බැරි වුණා දැන් සතුන්ට බය වෙනවා මිනිස්සු සමහර වෙලාවට සර්පය දැක්කහම මිනිස්සු බයයි සමහර අයගේ නොසිතන විදිහක කැරපොත්තන්ට බයයි ඉන්නවා ඌනන්ට බයයි ගෙදර පොඩි සතෙක් හිටියත් බයයි මකුළුවන්ට බයයි ඊට අමතරව සමහර ලාවට වනාන්තරවල ඉන්න බොහොම දරුණු සත්තු ඉන්නවා වනාලි එතකොට මේ වගේ සතෙක් නිසා යම් හේතුවක් නිසා බියක් තැතිගැන්මක් උපදිනවා කෙනෙකුට බිය ඇති වුණාට පස්සේ ඇඟ වේවුලනවා කකුල් පණ නැති වෙනවා සමහරුන්ට කෑ ගහ ගන්න කෑ ගැස්සෙනවා බයට සමහරුන්ට කෑ ගහන්න හැදුවත් කෑ ගහ ගන්න බෑ කෙනෙකුට අණ ගහන්න බෑ වචන පිට වෙන්නේ නැතුව යනවා පපුව සමහරු කියන මගේ පපුව නතර වුණා වගේ
හුස්ම ගන්නත් බැරි වුණා කියලා. එතකොට මේ වගේ කෙනෙකුට බය තැති ගැනීම ඇති වෙනකොට මෙවැනි ලක්ෂණ ඇති වෙනවා. ඇඟ පණ නැති වෙනවා, සමහරු සිහිසුන් වෙන අය ඉන්නවා. එහෙම වාඩි වෙච්ච තැන නැකිට ගන්න බැරුව ගල් ගැහුණා වගේ බයෙන් වෙවුලන අය ඉන්නවා. ඇඟ වෙවුලනවා. එතකොට මෙවැනි අවස්ථාවක අපි මොකක්ද කළ යුත්තේ? සාමාන්‍ය දුවා ගන්න පුළුවන් නම් කෙනෙක් බය වෙච්ච ගමන් එකපාරට බුදු අම්මෝ කියාගෙන දුවනවා. සමහර කරුවලට, හොල්මන් වලට, සොර සතුරෙකුට රාත්‍රී කාලේ වැනි අවස්ථාවක බය වුණාම සමහරු හැරිලා බලන්නේවත් නැහැ, දුවනවා. බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ බෝසත් කාලේ බොහොම ලස්සන දේශනාවක් තියෙනවා. මේක මජ්ක්‍ධිම නිකායේ සඳහන් වෙනවා, ආර්ය පරිේශන සූත්‍රයේ. අපේ බෝසතාණන් වහන්සේ ආර්ය පරිේශනයක් හැටියට දුෂ්කර ක්‍රියා කරන කාලේ, ඒ කාලේ උන්වහන්සේ අමු සොහොන් වල, මහා වනාන්තර වල, කැලෑවල් වල පුදුමාකාර දුෂ්කර ජීවිතයක් උන්වහන්සේ ගත කරේ. ඒ කාලේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන ওই සාරිපුත්ත සූත්‍රයේ සඳහන් වෙනවා, සාරිපුත්තයන් වහන්සේට උන්වහන්සේ දුෂ්කර ක්‍රියා කරපු කාලේ සිදුවීම් විස්තර කරන. ඒ කාලේ සමහර හොල්මන් තියෙනවා කියලා එවැනි මිනිස්සු විශ්වාස කරපු මිනිස්සු පලාතටවත් නොගිය වනාන්තර සොහොන් එවැනි බියජනක ස්ථානවලට උන්වහන්සේ ගිහිල්ලා ඉන්නවා. සමහර වෙලාවට අත්තක් හෙලවෙනවා දකින්නවා. ඒ වගේ වෙලාවක ඔබ හිතන්න සාමාන්‍ය කෙනෙක් ආයි හෙවිල්ලක් බැලිල්ලක් මේ අත්තක් හෙලවෙනවද කියලා ඒ කිසි දෙයක් නෑ, දැක්ක ගමන් දුවනවා. ආයි හැරිලවත් බලන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන භික්ෂුන් වහන්සේලාට, මහණෙනි, නුඹලා මහ වනාන්තරයක වෙන්න පුළුවන් ආරණ්‍යක කැලෑවක බණ භාවනා කරනකොට බිය තැති ගැනීම ඇති වුණොත් බය බහිරව සූත්‍රය කියලා දේශනාවක විස්තර කරනවා. ඒ බිය තැති ගැනීම නැති කරගන්නේ කොහොමද? කිසියම් ඉරියව්වක් මුල් කරගෙන බිය තැති ගැනීමක් උපදිනවා. දැන් අපි හිටගෙන ඉන්නකොට කරුවලේ හරි රාත්‍රී කාලේ හරි ඔබ හිතන්න, ඒ ඉරියව්ව තුල එක පාරට ගහක අත්තක් හෙලවෙනවා හරි යම් ඡායාවක් හරි දැකලා බියක් තැති ගැනීමක් උපදිනවා. බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට දේශනා කරනවා, ඒ ඉරියව්වේම ඉඳගෙන ඒ කාරණේම විමසලා නුවණින් විමසමින් ඒ ඉරියව්වේදී මේ බිය තැති ගැනීම දුරු කරගන්න කියලා. සමහර වෙලාවට අපි සක්මන් කරනවා. භික්ෂුන් වහන්සේලා සක්මන් කරන රාත්‍රී කාලේ එවැනි වෙලාවක බියක් තැතිගැන්මක් උපදිනවා. ඒ වෙලාවට වෙන දිහාකට දුවන්නවත් හැංගෙන්නවත් නෙමෙයි, ඒ ඉරියව්වෙම ඉඳගෙන ඒ කාරණේම කුමක් අරඹයාද මා තුල මේ බිය තැතිගැනීම් ඉපදුනේ කියලා ඒ කාරණේම විමසලා බිය තැතිගැනීම දුරු කරගන්න කියලා. නිදාගෙන ඉන්න ඉරියව්වේදී යම් සද්දයක් හෝ යම් කිසි දෙයක් මුල් කරගෙන බිය තැතිගැනීම් ඇති වෙනවා. ඒ කාරණේ ඒ මොහොතේම නුවණින් විමසන්න කියලා. උන්වහන්සේ දුෂ්කර ක්‍රියා කරන කාලේ එවැනි භූමිවල මහ වනාන්තර හොල්මන් තියෙනවා, යන්න එපා මේ වගේ භයානක තැනක්, ඒ වගේ මිනිස්සු විශ්වාස කරපු ස්ථානවලට උන්වහන්සේ ගිහිල්ලා ඒ ස්ථානවල ඇත්තටම එහෙම දේවල් තියෙනවද කියලා උන්වහන්සේම පරීක්ෂා කරා කියලා. සමහර වෙලාවට අත්තක් හෙලවෙනවා. උන්වහන්සේ එතනට ගිහිල්ලා බලනවා ඒ කාරණේ ඒ ඉරියව්වෙම මේ අත්තක් හෙලවුනේ කියලා ඒක හිතෙන් දුරු කරගන්න. සමහරවිට සතෙක් කැලේ ඉන්න සතෙක් හාවෙක් වෙන්න පුළුවන්, යම් කිසි සතෙක් කැලේ ඇතුලෙන් පැනලා සතෙක් දුවනෝ. ඒ හඬට කෙනෙක් බය වෙනවා, තැති ගන්නවා. ඒ හැබැයි බුදුරජාණන් වහන්සේ පෙන්නවා ඒ කාරණේ විමසලා බලලා ඒ මොහොතේම ඒ සැකේ දුරු කරගන්න. කැලෑවල් වල භාවනා කරන හුදකලාවේ වනාන්තර වල වැඩ ඉන්න ස්වාමින් වහන්සේලා ඔය විදිහට තමයි උන්වහන්සේලා වනාන්තරවලට හිත පුරුදු කරන්නේ. දැන් ඔබ දන්නවා සමහර ස්වාමින් වහන්සේලා මහා වනාන්තරවල කිලෝමීටර් ගණන් මනුස්ස වාසයක් නැති ගම්මානෙන් ඈත අලි කොටි වලස්සු මහා දරුණු සත්තු ඉන්න වන භූමි, වනාන්තර කඳු ශිඛර, මේ වගේ ගල්ලෙන් එවැනි භූමිවල උන්වහන්සේලා හුදකලාව තනියම වැඩ සිටින. උන්වහන්සේලා මේ රහත් වෙලා නෙමෙයි, උන්වහන්සේලා භාවනා කරන්න රහත් වෙන්න වීරිය වඩනයි ඉන්න, ධර්ම අවබෝධයට වීරිය වඩන. උන්වහන්සේලාට බිය තැති ගැනීම උපදිනවා, කෙලෙස් සහිතයි. එවැනි වෙලාවල් වල
අන්නේ බිය තැති ගැනීම දුරු කරගන්න ක්‍රමේ බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. ඒ වගේ ඊටාම වැදගත් අපට සාමාන්‍ය ජීවිතයක් ගත කරන ඔබට යම් බයක් ඇති වුණොත් මම මැරෙයිද මට අනතුරක් වෙයිද එක්ක අමනුෂ්‍ය බයක් වෙන යම් තැති ගැනීමක් මොකක් හෝ කාරණයක් මුල් කරගෙන හිතට බියක් උපදින ලොමු ඩැහ ගන්නවා භයංවා චම්බිතත්තංවා චම්බිතත්තං කියන්නේ තැති ගන්නවා ලෝම හංසෝවා ලොමු ඩැහ ගන්නවා බය වුණාට පස්සේ මේ රෝම කූප තැති ගන්නවා ලොමු ඩැහ ගන්නවා එවැනි අවස්ථාවක බුදුරජාණන් වහන්සේ බුදු ගුණ සිහි කරන්න කියලා අපිට උපදෙස් දුන්නා ධර්මයේ ගුණ සිහි කරන්න කියලා බුදුරජාණන් වහන්සේ අපට උපදෙස් දුන්නා මහණෙනි සංඝ ගුණ සිහි කරන්න කියලා බුදුරජාණන් වහන්සේ උපදෙස් දුන්නා ඒකට හේතු වෙච්ච කාරණේ තමයි අපේ බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් දිවසින් දකිනවා දෙව්ලොව සිදුවෙච්ච සිදුවීමක් සිදුවෙන දෙයක් උන්වහන්සේ ජේතවනේ ගන්ධ කුටියේ වැඩ සිටියත් ධම්සභා මණ්ඩපයේ වැඩ සිටියත් බුදුරජාණන් වහන්සේට දිබ්බ චක්කු දිබ්බ සෝත උන්වහන්සේගේ ඇස් දෙකෙන් දැන් අපට දිබ්බ චක්කු සාමාන්‍ය මිනිසෙකුට නැහැ සාමාන්‍ය මිනිසෙකගේ ඇස් දෙකෙන් දකින්න පුළුවන් සීමාවක් තියෙනවා ඔබේ ඇහැට පේන සීමාවක් තියෙනවා හැබැයි භාවනා කළා දිවස් නුවණ දිබ්බ චක්කු ඥානය උපදවාගත් කෙනෙකුට ඒ සීමාවෙන් එහා අදිෂ්ඨානයෙන් උන්වහන්සේ යම් තැනකට හිත යොමු කරනවාද ඒ මොහොතේ එතන වෙන දේ දිවසින් මේ ළඟ වෙනවා වගේ දකින්න පුළුවන් දිබ්බ සෝතේ කියලා කියන්නේ සාමාන්‍ය ඇසීමේ සීමාව ඉක්මවා ගිහිල්ලා දැන් ඔබ හිතන්න සාමාන්‍ය මිනිස්සෙකුට යම් සීමිත ප්‍රමාණයක් තුල තමයි ශබ්දයක් ඇහෙන්නේ ඈතින් සතෙක් කෑ ගහනවා කෙනෙක් කතා කරනවා ඈත දෙයක් යම් මට්ටමකට ඇහෙන්න පුළුවන් හැබැයි අපට සීමාවක් තියෙනවා නමුත් භාවනා කළා දිබ්බ සෝත කියන හැකියාව උපදවා ගත්ත කෙනෙකුට එක දිවසක් යොදුන් ගානක් ඈත සමහරලාට දෙව්ලොව දෙවියන් කතා කරන දේවල් ඔබ හිත යොමු කරාට පස්සේ මේ ළඟ මේ මොහොතේ වෙන දෙයක් වගේ ඔබට ළඟ ඇහෙනවා බුදුරජාණන් වහන්සේ එවැනි හැකියාවක් දිනු කරපු කෙනෙක් පින්වතුනි හැකියා ශ්‍රාවකියොත් දිනු කරා බුදුරජාණන් වහන්සේ කාලේ ත්‍රිවිද්‍යා ඇති අය පංච අභිඥා ඇති ශ්‍රාවකියෝ ෂඩා අභිඥා ඇති රහතන් වහන්සේලා මේ වගේ ඒ ඒ හැකියා දිනු කරගත් ශ්‍රාවකියෝ මේ බුද්ධ ශාසන වල වැඩ ඉඳලා තියෙනවා දැන් අපි බලමු දජග්ග සූත්‍රයේ සඳහන් වෙන කාරණේ ඒ තමයි අපේ බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ දිවසින් දකිනවා දෙව්ලොව සුර අසුර කියන මේ දිව්‍ය කණ්ඩායම් දෙක අතර යුද්ධයක් ඇති වෙන්න යන මේ දෙව්ලොව සුර අසුර ගැටුම් යුද්ධ ඇති උනේ එකපාරක් දෙව පාරක් නෙමෙයි බුද්ධ දේශනාවල එවැනි සිදුවීම් බොහෝමයක් සඳහන් වෙනවා සුර කියන්නේ දෙව්ලොව ඉන්න දිව්‍ය පිරිසක් ඒ අයගේ නායකයා තමයි ශක්‍ර දෙවියෝ සුරයන්ගේ නායකයා ශක්‍ර දෙවියෝ සුර දේවතාවෝ ඒ අය පිනට බරයි බොහොම ගුණ ධර්ම වලින් යුක්තයි ඒ දෙව්ලොවම ඉන්නවා ගැටුමට බර පිරිසක් මතක තියාගන්න දිව්‍ය ලෝකෙ කියන්නේ කාම ලෝකෙට අයිති තැන මනුස්ස ලෝකෙත් කාම ලෝකෙට අයිති තැන එතකොට යම්කිසි පෙර පිනක් නිසා මරණාසන්න මොහොතේ පින බලවත් වෙලා දිව්‍ය තලවල පිනට අනුව උපදින හැබැයි මේ සංසාර පුරුදු ඒ ආත්මයේ තුල වුණත් ඒ දෙවිවරු අතර පවතින ගැටුමට බර අය එවැනි දේවතා පිරිසක් ඉන්නවා අසුර කියලා දිව්‍ය ලෝකේ ඉන්න දිව්‍ය පිරිසක් අපාය අසුර කොටසක් ඉන්නවා ඒ අය ගැන නෙමෙයි මේ සඳහන් කරන්නේ දිව්‍ය පිරිසක් ඒ අය ගැටුමට බරයි ඒ අයගේ නායකයෝ දෙන්නෙක් ගැන ධර්මයේ සඳහන් වෙනවා එක්කෙනෙක් තමයි වේපචිත්ති කියන අසුරයෙන් ඊළඟට පහාරාද කියලා අසුර නායකයෙක් ගැන ධර්මයේ සඳහන් වෙනවා ඒ අය දිව්‍ය අසුරයෝ බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි මේ දෙව්ලොව සුර අසුර දිව්‍ය පිරිස් දෙක අතර යුද්ධයක් ඇති වෙන්න කියනවා මේ යුද්ධයට ඒ අය දැන් අවි ආයුධ සූදානම් කරලා දැන් මේ මනුස්ස ලෝක යුද්ධ වලට වඩා මේක වෙනස් දිව්‍ය ලෝකේ ඇති වෙන දෙයක් ඒ අයටත් හැබැයි දිව්‍ය සේනාධිපතිවරු යුද සේනාංක වගේ දිව්‍ය සේනාංක දිව්‍ය සෙන්පතිවරු ඒ අය දෙවියන් යුද වදිනවා එතකොට මේ යුද්ධයට යනකොට ඊයයටත් ආචාර ධර්ම කොටසක් තියෙනවා
ඒ යුද සේනාවේ ඒ යුද්ධය ඇති වෙන වෙලාවේ ඒ ඒ අයගේ නායකත්වයේ දරන යුද සෙම්පති දේවතාවරු තමන්ගේ දිව්‍ය සේනාවත් එක්ක යුද්ධයට යනකොට ඒ ඒ දිව්‍ය සේනාවලට වෙනම දජයක් තියෙනවා කොඩියක් තියෙනවා දැන් ඔබ හිතන සාමාන්‍යයෙන් ඔබ අපේ රටක වුණත් යුද හමුදාවට වෙන වෙනම සේනාංක කීපයක් තියෙනවා ඒ ඒ සේනාංකවලට සේනාංක දජයක් තියෙනවා ඔබ දකින්න ඇති මීට අවුරුදු ගණනාවකට පෙර මේ 30 අවුරුදු යුද්ධය අවසන් වෙන කාලේ බොහෝ පිරිසක් මේ යුද්ධේ ඒ දර්ශන රූපවාහිනී වලින් නිතර ප්‍රවෘත්ති විකාශන වලින් දැන් මොකක් වෙයිද දැන් මොකක් වෙයිද කියලා බොහෝ පිරිස අවධානයෙන් බැලුවා යම් යම් ප්‍රදේශ අත්පත් කරගත්තට පස්සේ ඒ ඒ සේනාංක රටේ සිංහ කොඩියත් එක්ක රටේ කොඩියත් එක්ක ඒ ඒ සේනාංක වලට අදාළ කොඩියත් ඔවුන් ඔසවනවා සේනාංකාධිපති විසින් එතකොට අපිට පේනවා අපේ සාමාන්‍ය මනුස්ස ලෝකේ පවා යුද හමුදාවක යම් කිසි හමුදා බටපිරිසක් තුල ඒ ඒ අයගේ සේනාංකත් එක්ක වෙනම දජයක් සේනාංකවල තියෙනවා එතකොට මෙවැනි දේවල් මනුස්ස ලෝකේ මේ තියෙනවා වගේම දිව්‍ය ලෝකවලත් තිබිලා තියෙනවා බුදුරජාණන් වහන්සේ මේ කාරණේ විස්තර කරනවා මහණෙනි සක්‍ර දෙවියන් තමන්ගේ දිව්‍ය පිරිස අමතලා යුද්ධයට යන්න පෙර ඒ අයට උපදෙස් දෙනවා යුද පෙරමුණේ මෙන්න මේ විදිහට කටයුතු කරන්න නුඹලාට යුද්ධේ යන අතරතුර යුද භූමියේදී ඒ සංග්‍රාම භූමියේ බියක් තැති ගැනීමක් ලොමු ඩැහැ ගැනීමක් ඇති වෙන්න පුළුවන් එවැනි වෙලාවක ඔබ බලන්න මේ යුද පෙරමුණේ ඉදිරියෙන් සක්‍ර දෙවියන්ගේ දජේ තියෙනවා සක්‍ර දෙවියන්ගේ දජේ නෙලදෙනවා කියලා කියන්නේ සක්‍ර දෙවියන් යුද සේනාව ඉදිරියේ ඉන්නවා එතකොට බය නැති කරගන්න මම මොකටද බය වෙන්නේ අපේ සක්‍ර දෙවියන් මේ සේනාංකේ ඉදිරියෙන් ඉන්නවනේ කියලා අර යුද භූමියේදී තමන්ගේ සේනාංකයට යන දිව්‍ය පිරිසට සක්‍ර දෙවියන් කියනවා නුඹලාට බයක් තැති ගැනීමක් ඒ භූමිය ඇති වුණොත් නුඹලාගේ නායකත්වයේ දරන සක්‍ර දෙවියන්ගේ කොඩිය තියනවද කියලා ඒ දිහා බලන්න. මොකද මේ දෙවියන් විතරක් නෙමෙයිනේ. තව නායක දේවතාවරු ඉන්නවා. ඒ අසුර පිරිසගෙත් යම් යම් දජ අරගෙන වුන් එන්නේ. එතකොට ඒ අතර හොඳින් අඳුන ගන්න සක්‍ර දෙවියන්ගේ දජේ තියනවා නම් ඒ දෙවියන් යුද පෙරමුණේ ඉදිරියේ සටන් කරනවා. යම් වෙලාවක ඒ දේවතාව පැරදුනා නම් ඒ දජය අඩකුණු වෙනවා ඒ කොඩිය ලෙලදෙන්නේ ඒ නිසා සක්‍ර දෙවියන්ගේ කොඩිය දිහා බලලා බිය තැති ගැනීම නැති කරගන්න දැන් මේ කියන්නේ සක්‍ර දෙවිය බුදුහාඳුර නෙමෙයි තමන්ගේ දිව්‍ය සේනාවට දිව්‍ය පිරිසට මේ කතාව කියනවා බුදුරජාණන් වහන්සේ මේ සිදුවීම භික්ෂුන් වහන්සේලාට දෙව්ලෝ වෙච්ච සිදුවීමක් හැටියට දේශනා කරනවා එතකොට සක්‍ර දෙවියෝ ඊළඟට කියනවා දෙවිවරුනේ යුද භූමියේදී නුඹලට හදිස්සියේවත් සක්‍ර දෙවියන්ගේ දජේ හොයාගන්න බැරි වෙලා හරි ඒක බලන්න බැරි වුණොත් ඊළඟට බලන්න ඊසාන කියන දේවතාවගේ දජේ තියෙනවද කියලා. ඒ යුද්ධයට නායකත්වෙ දීපු බොහොම බලසම්පන්න සෙම්පති දේවතාවට. ඒ දෙවියන්ගේ කොඩියේ ඉදිරියේ ලෙල දෙනවා නම් අන්න ඔබ බය නැති කරගන්න අපේ යුද සෙම්පතිය ඊසාන දෙවියන් ඉදිරියේ සේනාවත් එක්ක ඉන්නවනේ මම මොකටද බය වෙන්නේ කියලා බය නැති කරගන්න. එහෙමත් බැරි වුණොත් වරුණ කියන දේවතාවා ඒත් යුද්ධයට නායකත්වෙ දීපු සුර දෙවියන්ගේ ප්‍රධාන සෙම්පති දේවතාවයි. ඒ දෙවියන්ගේ කොඩිය දිහා බලන්න. එතකොට මේ කොඩිය ලෙලදෙනවා නම් මම මොකටද බය වෙන්නේ? වරුණ දේවතාවා දිව්‍ය සේනාවත් එක්ක ඉදිරියේ සටන ඉන්නවනේ කියලා අන්න බය නැති කරගන්න කියලා. ඊළඟට ප්‍රජාපති කියන දේවතාව සක්‍ර දෙවියන් කියනවා එහෙමත් බැරි වුණොත් ඒ යුද පෙරමුණේ ඉන්නවා ප්‍රජාපති කියන දේවතාව ඔහුත් බොහොම බලසම්පන්න සේනා දිව්‍ය සේනාවට නායකත්වය දෙන සෙම්පති දේවතාවයි ඔහුගේ කොඩිය දිහා බලලා බිය තැති ගැනීම නැති කරගන්න කියලා. එතකොට බලන්න සක්‍ර දෙවියන් සුර අසුර යුද්ධයට සූදානම් වෙච්ච වෙලාවේ මේ අසුරයන් එක්ක යුද්ධයට යනකොට තමන්ගේ දිව්‍ය පිරිසට කතා කරලා කියන උපදේශ යුද භූමියේදී බයක් තැති ගැනීමක් ලොමු ඩැහැ ගැනීමක් ඇති වුණොත් සක්‍ර දෙවියන්ගේ කොඩිය දිහා බලන්න. එහෙම බැරි වුණොත් ඊසාන දෙවියන්ගේ කොඩිය දිහා බලන්න.
එහෙමත් බැරි වුණොත් ප්‍රජාපති දෙවියා වරුණ දෙවියා ඒ දෙවිවරු ඉදිරියේ ඉන්නවා කියන්නේ තමන්ගේ නායක සෙම්පති දේවතාවරු සටන් භූමියේ ඉදිරියේ සටන් කරන එහෙමනම් මම මොකටද බය වෙන්නේ කියලා බිය තැති කෙනින් නැති කරගන්න කියලා ඔය කතාව ඔය සිදුවීම අපේ බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට දේශනා කළ උන්වහන්සේ වදාලා මහණෙනි සක්‍ර දෙවියන් ඒ විදිහට දිව්‍ය පිරිස අමතලා කිව්වට සක්‍ර දෙවියන් කියන්නේ කෙලෙස් සහිත කෙනෙක් අනිත් දෙවිවරුත් කෙලෙස් සහිතයි ඒ නිසා කෙලෙස් සහිත කෙනෙක් දිහා ඒ අයගේ කොඩියක් දිහා බලලා කොහොමද අනිත් අය බිය තැති ගැනීම නැති කරගන්නේ මහණෙනි නුඹලාට තථාගත බුදුරජාණන් වහන්සේ බයක් තැති ගැනීමක් ලොහුණ්ඩැහැ ගැනීමක් නුඹලාගේ ජීවිතවල යම් දවසක ඇති වුණොත් භික්ෂු භික්ෂුණි උපාසක උපාසිකාවන්ට මෙන්න මේ දහම් පරයය දේශනා කරනවා කියලා බුදුරජාන් වහන්සේ වදාලා මහණෙනි මගේ ශ්‍රාවකයන් භික්ෂු භික්ෂුණි උපාසක උපාසිකාවන් යම් බයක් තැති ගැනීමක් ලොමුඩැහැ ගැනීමක් ඇති වුණොත් බුදුරජාණන් වහන්සේව සිහි කරන් උන්වහන්සේ බය වෙන කෙනෙක් නෙමෙයි උන්වහන්සේ කෙලෙස් සහිත කෙනෙක් නෙමෙයි උන්වහන්සේ බිය තැති ගැනීම දුරු කරගත් කෙනෙක් ඔබ දන්නවා බෝධි මූලයේදී උන්වහන්සේ බුදු වෙන්න පෙර මොන තරම් මාරයා සේනා පිරිවරාගෙන දස බිම්බරක් සේනා පිරිවරාගෙන ආවත් ඒ මොහොතේ උන්වහන්සේ කෙලෙස් ප්‍රහාණය කළ ලෝතුරා සම්බුද්ධත්වයට පත් වෙලා හිටියේ නැහැ නමුත් උන්වහන්සේගේ අදිෂ්ඨානේ වීරිය මගේ ශරීරයේ සම්මස් වියලේවා ඇටනහර පමණක් ඉතිරි වෙතොත් ඉතිරි වේවා පුරුෂ වීරියෙන් පුරුෂ පරාක්‍රමින් යම් ධර්මයක් අවබෝධ කරගත යුතුයද මැරුණත් නැගිටින්නේ නැහැ කියන අදිෂ්ඨානෙන් වැඩ සිටි වසවර්ති මාරයා දස බිම්බරක් මාර සේනා පිරිවරාගෙන ගිරිමේකලා කියන ඇතු පිට නැගලා මහා බියජනක හඬ ඇති කරා කියලා. දැන් සාමාන්‍ය කෙනෙක් නම් කොච්චර බය වෙනවද? ළඟ ළඟ හෙන පුපුරනවා වගේ බය ඇති වෙනවා. දැන් ඔබ දන්නවා සමහරු ළඟ ළඟ වෙන්න ඕනේ කොහේ හරි අකුණක් ගහන හඬ. අහසේ ගොරවන ගිගුරුම් දෙන හඬක් ඇහෙනකොටත් සමහරු බය වෙවුලනවා. ඒ හඬට එදා අපේ බෝසතාණන් වහන්සේ බෝධි මූලයේ වැඩ සිටිද්දී මේ ළඟ ළඟ හෙන පුපුරනවා වගේ භයානක හඬ ඇති වෙනවා. ගස් කඩාගෙන ඇඟ දිහාවට වැටෙනවා වගේ හඬවල් ඇති වෙනවා. ගල් කඳු පෙරලීගෙන තමන් දිහාවට එනවා වගේ භයානක හඬ ඇති වෙනවා. දැන් බලන්න වෙන කෙනෙක් නම් හැරිලා හරි බලනවා. එකපාරට බලනවා මොකක්ද මේ සද්දේ? දුවන්න හිතනවා. බයක් ඇති වෙනවා. අපේ බෝසතාණන් වහන්සේ දැඩි අදිෂ්ඨානෙන් මොනම හේතුවකටවත් මම මේ ආසනයෙන් සම්බුද්ධත්වේ ලබාගෙන මිස නැකිටින්නේ නැහැ කියන අදිෂ්ඨානෙන් වැඩ හිටියා. චතුරංග සමන්නාගත වීරී අවසානයේ වසවර්ති මාරයා ඊතල වරුසාවක් උන්වහන්සේ දිහාවට යොමු කරා. ගල් වරුසාවක්, ගිනි වරුසාවක්. හැබැයි ඒත් උන්වහන්සේව බියෙන් තැතිගන්වන් ඒ ආසනින් නැකිට්ටවන්න වසවර්ති මාරයටවත් බැරි වුණා. ඒ නිසා පින්වතුනි බුදු වෙන්න පෙරත් වීරිය වඩනකොට බෝධි මූලයේ උන්වහන්සේ වැනි බිය තැති ගැනීමෙන් තොරව වැඩ සිටියා නම් නික්ලේශී භාවයට පත්වෙච්ච ලෝතුරා බුදුරජාණන් වහන්සේ බය තැති ගැනීම දුරු කරපු කෙනෙක්. ඒ නිසා පින්වතුනි ඔබ උන්වහන්සේගේ ශ්‍රාවකයන් හැටියට ඔබට බයක් තැති ගැනීමක් ඇති වුණොත් ඔබ කල යුත්තේ බුදු ගුණ හිතන් මම සරණ ගිය බුදුරජාණන් වහන්සේ අරහං උන්වහන්සේ රාග ද්වේෂ මෝහ ප්‍රහාණය කරපු කෙනෙක් බුදු ගුණ අර්ථ වශයෙන් මෙනෙහි කරන් මේ තුන් ලෝකෙම ආමිස පූජා ප්‍රතිපක්ති පූජාවන්ගෙන් පූජා ලබන්න සුදුසුයි උන්වහන්සේ අරහං රහසින්වත් පව් නොකල කෙනෙක් අරහං වනසේක අන්න බුදු ගුණ හිතන මම සරණ ගිය බුදුරජාණන් වහන්සේ ගුරු උපදේශ රහිතව චතුරාර්ය සත්‍ය සත්‍ය ඥාන කෘත්‍ය ඥාන කෘතඥාන වශයෙන් අවබෝධ කරලා ලෝතුරා සම්මා සම්බුද්ධත්වයට පත්වෙච්ච කෙනෙක් සම්මා සම්බුද්ධයි මම සරණ ගිය බුදුරජාණන් වහන්සේ විජ්ජාචරණ සම්පන්න විජ්ජා කියන්නේ උන්වහන්සේගේ අවබෝධි චරණ කියන්නේ සිල්වත්කම අෂ්ට විද්‍යා 15 චරණ හැටියට විස්තර වෙනවා ඊළඟට බුදුන් වහන්සේගේ අවබෝධය
අනන්තයි උන්වහන්සේගේ ඥාන අනන්ත බුද්ධ ඥානයන්ගෙන් යුක්තයි උන්වහන්සේට සම කරන්න පුළුවන් කෙනෙක් මේ මනුලව දෙව්ලොව බඹලව කොහෙවත් නැහැ බුදු කෙනෙක් සම වෙන්නේ තවත් ලෝතුරා බුදුරජාණන් වහන්සේ නමක් සමග පමණයි ඒ නිසා උන්වහන්සේ විජ්ජාචරණ සම්පන්න සුගත සුන්දර නිවන් මඟ හොයාගෙන ඒ මඟ වැඩම කරලා නිවනටපත් වුණා සුගතෝ ලෝකවිදු මේ ලෝකේ ගැන මේ විශ්වය ගැන මනුස්ස ලෝකේ ගැන විතරක් නෙමෙයි සත්වයන් උපදින තල 31ක් ගැන හිරු සඳුගේ සීමාව තුළ බුදුරජාණන් වහන්සේ අපට පෙන්නනවා ඒ වගේ දස දහසක් ලෝක ධාතු ත්‍රිහිසහස්සී කෝටි ලක්ෂයක් සක්වල මේ අනන්ත විශ්වය ගැන පරිපූර්ණ අවබෝධයකින් වැඩ සිටිය කෙනෙක් උන්වහන්සේ ලෝකවිදු අන්න ඔබට බයක් ඇති ගැනීමක් ඇති වුණාට පස්සේ ඔබ සිහි කළ යුත්තේ බුදු ගුණ අනුත්තරෝ පුරිස ධම්ම සාරති මේ ලෝකේ ඕනම කෙනෙක් අනුශාසනා ප්‍රාතිහාරයෙන් ආදේශනා ප්‍රාතිහාරයෙන් 이르දි ප්‍රාතිහාරයෙන් දමණය කරලා නිවන පිණිස හික්මවන් උන්වහන්සේ දක්ෂයි අනුත්තරෝ පුරිස ධම්ම සාරති සත්තා දේව මනුසාන දේව මිනිසුන්ටම පහළ වෙච්ච ගුරුවරයා ශාස්ත්‍රුන් වහන්සේ මනුස්ස ලෝකේ අපිට විතරක් නෙමෙයි දෙවියන්ට බ්‍රහ්මයන්ට නිවන් මඟ පෙන්වලා දෙන්නේ බුදුරජාණන් වහන්සේමයි සත්තා දේව මනුසාන ඊළඟට බුද්ධ කියන උන්වහන්සේ අවබෝධ කරගත් ධර්මය ලෝකයාට මහා කරුණාවෙන් දේශනා කරා ගුරු මුෂ්ටි හැටියට තියාගත්තේ නෑ මහා කරුණාවෙන් ලෝකයාට මේ මඟ කියලා දුන්නා බුද්ධ භගවා කියන මේ ලෝකේ භාග්‍යවන්තම කෙනා පින්වන්තම කෙනා අරහං සම්මා සම්බුද්ධ විජ්ජාචන්න සම්පන්න සුගත ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්ම සාරති සත්තා දේව මනුස්සාන බුද්ධ මේ ගුණ දරා ගන්න තරම් භාග්‍යවන්ත කෙනෙක් ඒ නිසා භගවා කියන මෙන්න මේ බුදු ගුණ ඔබ එකින් එක සිහි කරනවා නම් බුදු ගුණ සිහි කරනකොට හිත රාගයෙන් යටපත් වෙන්නේ නැහැ බුදු ගුණ සිහි කරනකොට හිත ద్వේෂයෙන් යටපත් වෙන්නේ නැහැ හිත මෝහයෙන් මුලාවටපත් වෙන්නේ නැහැ බිය තැති ගැනීම ලොමු ඩැහ ගැනීම යටපත් වෙලා බුදු ගුණ මානසිකාරය තුල හිත පිහිටනවා අන්න බලන්න ඔබ ජීවිතේ අපට මරණ බය උපදින සමහරට ඇත්තටම මරණාසන්න මොහොතක හිතන් ඔබේ ඥාතියෙක් ලෙඩෙක් හිතවතෙක් බොහොම අමාරුයි මරණාසන්න වෙච්ච වෙලාව මරණ බියෙන් තැතිගත්ත වෙලාව අන්න ඔබ කල යුත්තේ කල්යාණ මිත්‍රයෙක් හැටියට මේ දජග්ග සූත්‍රයේ මේ බුද්ධ දේශනා අහලා ධර්මයේ දන්න ශ්‍රාවකෙක් නම් ඒ කෙනාගේ බිය තැති ගැනීම යටපත් කරන්න තියෙන හොඳම උපදේශ තමයි බුදු ගුණ සිහි කිරීම බුදු ගුණ සිහි කරවීම ඒ නිසා අපි පුංචි කාලේ ඉඳන් බුදු ගුණ අනන්තයි අචින්ත්‍ය අචින්තියේසු පසන්නානම් විපාකෝ හෝති අචින්තියෝ කියන ඒ අචින්ත්‍ය බුදු ගුණ ගැන හිත යම් ප්‍රමාණයකට හරි පැහැදුනා නම් ලැබෙන විපාකයත් අචින්ත්‍යයි නමුත් අපට බුදුරජාණන් වහන්සේ අනන්ත බුදු ගුණ යම් ප්‍රමාණයකට අපේ නුවණට අපිට තේරෙන විදිහට තේරුම් ගන්න පුළුවන් ප්‍රමාණ වලින් නවාරහදී බුදු ගුණ හැටියට චතු විසරද බුද්ධ ඥානයන් හැටියට දස බල ඥාන හැටියට තිසැත්තෑ ඥාන හැටියට සූවිසි ප්‍රත්‍යඥාන හැටියට මේ වගේ ධර්මයේ ඒ බුදුරජාණන් වහන්සේලාට බුදු ගුණ බුදුවරු දේශනා කරලා තියෙනවා ඒයින් දන්න ප්‍රමාණය අඩුගාණ ඉතිවිසෝ ගාථා කුංචි කාලේ ඉඳන් අපි කියපු ගාථා බොහෝ දිනෙකට මේ ගාථාවන් කටපාඩම් තුනුරුවන් වන්දනා කරන ගාථා ඒ ගාථාවේ තියෙන අර්ථය බුදු ගුණ නමය හරි අර්ථ වශයෙන් තේරුම්ගෙන අර්ථ වශයෙන් විමසන්න පුරුදු වෙයි බයක් තැති ගැනීමක් ලොමු ඩැහ ගැනීමක් යම් වෙලාවක ආවනම් අන්න ඔබ කල යුත්තේ බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණ සිහි කිරීමයි ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි නුඹලාට යම් හේතුවකින් යම් මොහතක බුදු ගුණ සිහි කරගන්න අමතක වුණොත් හිතට බුදු ගුණ සිහි වුණ නැත්නම් එවැනි වෙලාවක ධර්මී ගුණ හිතන් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ සාක්කාතයි මනාකොට දේශනා කරන ලද ධර්මයක්
ආදි කල්යාණ මජ්ජේ කල්යාණ පරියෝසාන කල්යාණ මුල මැදාග කල්යාණ සීල සමාධි ප්‍රඥා වලින් යුක්ත සාත්තං අර්ථ සහිත සබ්භ්‍යාංජන පැහැදිලි ප්‍රකාශන මාධ්‍යකින් පාරිසුද්ධම් බ්‍රහ්මචරියම් පකාසිති පිරිසිදු නිවන් මගමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. ඒ ධර්මයේ කාන්තේ ස්වාක්ඛාතයි. සම්දිට්ඨිකයි මේ ජීවිතේම අවබෝධ කරන්න පුළුවන්. මේ ජීවිතේම ඔබට ධර්මයේ හැසිරුණොත් ප්‍රතිඵල ලබන්න පුළුවන්. මේ ධර්මයේ පුරාම තියෙන ගුණයක් සම්දිට්ඨික. අකාලිකයි මේ ධර්මයේ ඕනම කාලයකට පොදුයි. මීට අවුරුදු 2500 ගානකට කලින් බුදුහාමුදුරුවෝ වැඩ හිටපු කාලෙට විතරක් අදාළ ධර්මයක් නෙමෙයි. අකාලික කියන්නේ අතීත අනාගත වර්තමාන තුන් කාලයටම පොදුයි. අකාලිකයි. ඒහි පස්සික එව බලව ඇවිත් බලන්න ඕනම කෙනෙකුට මේ ධර්මයට ඇවිල්ලා පැමිණිලා බලන්න පුළුවන්. ප්‍රතිඵල ලැබෙනවා. කොහොමද බලන්නේ? ඕපනයිකෝ තමා තුලින් බලන්න තියෙන්නේ. මේ ධර්මයේ තමාගේ ජීවිතයට ගලපාගෙන තමා තුලිනුයි බලන්න තියෙන්නේ. එහෙම බලනකොට පච්චත්තම් වේදි තබ්බෝ විඤ්ඤෝහි ප්‍රඥාවන්ත කෙනා තම තම නැන පමණි. තම තමන්ගේ නුවණේ ප්‍රමාණයට මේ ධර්මය අවබෝධ කරන. නුවණ දියුණු කෙනා වීරියවන්ත කෙනා නුවණ ඉහළට වඩාගෙන රහත් වෙනවා. ඊට ටිකක් අඩුවෙන් වඩා ගන්න පුළුවන් කෙනා අනාගාමී වෙනවා. ඊටත් ටිකක් අඩුවෙන් වඩන කෙනා සකදාගාමී වෙනවා. ඊටත් අඩුවෙන් දියුණු කරගත්ත කෙනා සෝවාන් වෙනවා. ඒ නිසා තම තම නැන පමණි අවබෝධ කරගන්න පුළුවන් මේ ධර්මයේ. එතකොට මෙන්න මේ ධර්මයේ තියෙන ගුණ ඔබ එකින් එක සිහි කරන්න. සාක්කාත සම්දිට්ඨික අකාලික ඒහිපස්සික ඕපනායක පච්චත්තම් වේදිතබ්බෝ විඤ්ඤෝහි. මේ 84 දහසක ධර්මස්කන්ධේ මේ ධර්මයේ නිසා නේද මේ තුන් ලෝකේ මොන තරම් පිරිසක් මේ ධර්මයේ නිසා ජීවිතේ සැනසුණාද? මොන තරම් පිරිසක් ධර්ම අවබෝධය ලැබුවද? සසර දුකින් මිදුණද? සතර අපාය වැටි වැටි යන භයානක සංසාර ගමනෙන් මොන තරම් පිරිසක් නිදහස් වුණාද? අන්න ඔබ සිහි කරන් ධර්මී ගුණ සිහි කරන් එවැනි වෙලාවක අන්න අර හිතේ දැන් ඇති වෙච්ච බය, තැති ගැනීම, ලොමු ඩැහැ ගැනීම දුර වෙලා යන. එහෙමනම් ඔබට යම් කිසි වෙලාවක යම් හේතුවක් නිසා බයක් ඇති වුණොත්, තැති ගැනීමක් ඇති වුණොත්, ලොමු ඩැහැ ගැනීමක් ඇති වුණොත් ඔබ කල යුත්තේ බුදු ගුණ හිතන්. බැරි වෙලාවත් ඔබට බුදු ගුණ හිතා ගන්න බැරි වුණොත් ධර්මීය ගුණ වශයෙන් සිහි කරන්. ඊළඟට බුදුරජාණන් වහන්සේ තවත් විකල්පයක් අපට පෙන්නලා දෙනවා. කෙනෙකුට බයක් තැති ගැනීමක් ලොමු ඩැහැ ගැනීමක් ඇති වෙච්ච වෙලාවක බුදු ගුණ හිතා ගන්නත් බැරිව ධර්මීය ගුණ හිතා ගන්නත් බැරි වෙනවා. එවැනි වෙලාවක සංඝ ගුණ හිතන්න. ආර්ය මහා ශ්‍රාවක සංඝයාව ගුණ වශයෙන් හිතන්න. මම සරණ ගියේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා. මතක තියාගන්න අපි සරණ යන්නේ කාවද? බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා. සුපටිපන්නෝ භගවතෝ ශ්‍රාවක සංඝ, භගවතෝ ශ්‍රාවක සංඝෝ, භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝය. ඒ අය සුපටිපන්නයි, උජුපටිපන්නයි, ඥායපටිපන්නයි, සාමීචිපටිපන්න. උන්වහන්සේලාගේ තියෙන ගුණ මේ විස්තර කරන්නේ. සුපටිපන්න, රාග ද්වේෂ මෝහ ප්‍රහාණය කරමින් මේ ධර්ම මාර්ගේ ගමන් කරන පිරිසක්. සුපටිපන්න, උජුපටිපන්න, උජු මාර්ගේ නම් වූ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වඩනෝ උජුපටිපන්න. ඥායපටිපන්න කියන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිස ප්‍රඥාව දියුණු කරනවා. ඥායපටිපන්න, ඥානෙ දියුණු කරනවා. සාමීචිපටිපන්න, තමන් අවබෝධ කරගන්නේ ධර්මයේ, තමන් පුරුදු කරගන්න ධර්මයේ අන් අයටත් කරුණාවෙන් කියලා දෙනවා. එතකොට අන්න බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝය හඳුන ගන්න තියෙන ක්‍රමේ. රාග දේශ මොහ ප්‍රහාණය කරන්න මහන්සි ගන්නෝ සුපටිපන්න, උජු මාර්ගේ නම් වූ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වඩනෝ උජුපටිපන්න, චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිස, ධර්මාවබෝධයේ පිණිස ඥානීය ප්‍රඥාව වඩනෝ ඥායපටිපන්න, තමන් අවබෝධ කරගන්න ධර්මය, වීරිය වඩන පුරුදු කරන ධර්මය අන් අයටත් කරුණාවෙන් කියලා දෙන්න. එතකොට එවැනි ශ්‍රාවකයෝ සුපටිපන්න, උජුපටිපන්න, ඥායපටිපන්න, සාමීචිපටිපන්න කියන ගුණවලින් යුක්ත ශ්‍රාවකයෝ ඉන්නවා. යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුද්ගල. යුගල හතරක් සෝවාන් මාර්ගඵල එක යුගලයක්, සකදාගාමි මාර්ගඵල
එක යුගලයක්. අනාගාමී මාර්ගඵල තවත් යුගලයක්. අරහත් මාර්ගඵල තව යුගලයක්. එතකොට යුගල වශයෙන් ගත්තොත් හතරයි. පුද්ගලයේ වශයෙන් ගත්තොත් අට්ඨපුරිස පුද්ගලා පුද්ගලයේ වශයෙන් අට දෙනෙක් සෝවාන් මාර්ගයේ ගමන් කරන පුද්ගලය. ධර්මයේ හඳුන්වන සද්ධානුසාරී ධම්මානුසාරී කියන්නේ සෝවාන් මාර්ගයේ ගමන් කරන කෙනා. සෝවාන් ඵලයට පත් වෙච්ච කෙනා. සකදාගාමි මාර්ගයේ ගමන් කරන කෙනා. සකදාගාමි ඵලයට පත් වෙච්ච කෙනා. අනාගාමි මාර්ගයේ ගමන් කරන කෙනා. අනාගාමි ඵලයට පත් වෙච්ච කෙනා. අරහත්ත්වයේ පිණිස මාර්ගයේ ගමන් කරන කෙනා රහතන් වහන්සේ. එතකොට පුද්ගලයේ වශයෙන් වෙන් වෙන්ව ගත්තොත් අට දෙනෙක් ඉන්න. අට්ඨපුරිස පුද්ගලා යුගල වශයෙන් ගත්තොත් හතරයි. ඒ අය ආහුනේය පාහුනේය දක්ඛිනේය අංජලි කරණේය. අනුත්තරම් පුඤ්ඤක්කිතා ලෝකස්සාති මේ ලෝකෙට පහළ වෙච්ච පින්කිතා. ආගන්තුකයන් වශයෙන් දම්පැන් පූජා කරන්න සුදුසුයි. පින් සලකාගෙන දන් දෙන්න සුදුසුයි. ආගන්තුකයන් වශයෙන් තමන්ගේ ගමකට වැඩම කරොත් ඉක්මනින් සිව්පසෙන් ඇප උපස්ථාන කරන්න සුදුසුයි. මිනිසුන්ට මේ තුන් ලෝකයාටම පින් අස්වනු නෙලා ගන්න ලෝකෙට පහළ වෙච්ච පින් කෙතා. එතකොට මෙන්න මේ ගුණ මේ බුද්ධ ශාසනයේ වැඩ සිටි අග්‍රශ්‍රාවකයන් වහන්සේලා සාරිපුත්ත මොග්ගල්ලාන කියන අග්‍රශ්‍රාවකයන් වහන්සේලා අසූ මහා ශ්‍රාවක මහරහතන් වහන්සේලා මේ බුදු සසුන සෝභමාන කළමින් වැඩ සිටිය රහතන් වහන්සේලා අනාගාමීයි සෝවාන් සකදාගාමී ආදී මාර්ගඵලලාභී ශ්‍රාවකයෝ. එතකොට මේ බුද්ධ ශාසනයේ ඒ ශ්‍රාවකයන්ගේ ගුණ වශයෙන් හිතන් අන්න එතකොට අර හිතේ ඇති වෙච්ච බය තැති ගැනීම ලොමු ඩැහැ ගැනීම නැති වෙලා යන. මහණෙනි මගේ ශ්‍රාවකයන් භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන්ට බයක් තැති ගැනීමක් ලොමු ඩැහැ ගැනීමක් ඇති වුණොත් මෙන්න මේ ක්‍රමයට බිය තැති ගැනීම දුරු කරගන්න කියලා බුදුරජාන් වහන්සේ වදාළ. එතකොට බලන්න සක්‍ර දෙවියන් තමන්ගේ දිව්‍ය පිරිස අමතලා දේශනා කරේ යුද බිමේදී යම් බයක් තැති ගැනීමක් ලොමු ඩැහැ ගැනීමක් ඇති වුණොත් සක්‍ර දෙවියන්ගේ කොඩිය දිහා බලන්න. එහෙම බැරි වුණොත් ඊසාන දෙවියන් වරුණ දෙවියන් ප්‍රජාපති දෙවියන් අර යුද පෙරමුණේ යුද්ධ කරන සෙම්පති දේවතාවරුන්ගේ කොඩි දජ දිහා බලලා අපේ නායක සෙම්පතිවරු ඉදිරියේ ඉන්නවනේ මම මොකටද බය වෙන්නේ කියලා බය තැති ගැනීම නැති කරගන්න කියලා. හැබැයි බුදුරජාන් වහන්සේ වදාලා මහණෙනි සක්‍ර දෙවියන් එහෙම කිව්වට සක්‍ර දෙවියොත් බය වෙන කෙනෙක් කෙලෙස් සහිතයි. ඔබ මතක තියාගන්න දෙවියන් කියන්නේ කෙලෙස් සහිතයි. දෙවියනුත් බය වෙනවා තැති ගන්න. අපි බෝසතාණන් වහන්සේ බෝධි මූලයේ වැඩ සිටිනකොට වසවර්ති මාරයා දසබිම්බරක් මාර සේනා පිරිවරාගෙන එනකොට දෙවියෝ පවා බියේ තැතිගෙන පලා ගියා කියලා සඳහන් වෙනවා. අර මහා බිය ජනක හඬ ඇති වෙනකොට දෙවියනුත් උන්වහන්සේව අතහැරලා බියේ පලා ගියා. ඒ වෙලාවේ දෙවියන් කියන්නේ භය ඇති වෙන තැති ගන්න පිරිසක්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ ශ්‍රාවකයන්ට පෙන්වුවේ මහණෙනි නුඹලාට බයක් තැති ගැනීමක් ලොමු ගැහැ ගැනීමක් ඇති වුණොත් බුදු ගුණම හිතන් ධර්මයේම ගුණ වශයෙන් හිතන් සංඝ ගුණම හිතන් මෙන්න මේ තුනුරුවන් ගුණ සිහි කිරීම ඔබ ජීවිතේ පුරුදු කරගන්න. පුරුදු කරාට පස්සේ පුරුද්ද බලවත් කරගන්න හරි ලේසි. ඊට පස්සේ කවුරුත් අපි ළඟ ඉඳලා කිව්වේ නැතත් අපිට මතක් කරේ නැතත් ඔබට බයක් වෙච්ච ගමන් හිතට බයක් ඇති වෙච්ච ගමන් බුදු ගුණ මෙනෙහි වෙනවා. ධර්මයේ ගුණ සිහි වෙනවා. සංඝ ගුණ සිහි වෙනවා. අර්ථ වශයෙන් සිහි කරා. බය වෙලා තැති අරගෙන ඉතිවිසෝ භගවා භගවා කියලා ඔබ දන්නවා සමහරුන්ට ඉතිවිසෝ ගාතාවත් පැටලෙනවා බය වුණාට පස්සේ. ඒක බයට කටපාඩමින් කියාගෙන යන මන්ත්‍රයක් නෙමෙයි. ගුණ වශයෙන් හිතන්න කියලා කියන්නේ. ගුණ මෙනෙහි කරන්න. හැබැයි ඒ ගුණ වශයෙන් සිහි කරන්න නම් ඒ ගුණ බණ අහලා අර්ථ වශයෙන් දැනගෙන බුදු ගුණ ගැන හිත පහදවා ගත්ත කෙනෙකුට හරි ලේසියි. ඒ පිණිස ඔබ මේ ධර්මයේ ප්‍රායෝගික ඔබේ ජීවිතය තුළ පුරුදු කරගන්න දක්ෂ කෙනෙක් බවට පත් වේ. පිංගතුනේ බුදුරජාණන් වහන්සේ මේ යන ගමන තුළ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන්ට දෙවියන්ගේ පිහිට රැකවරණේ ආශිර්වාදේ පවා ලබාගෙන මේ ගමන යන ආකාරය පෙන්නුවා.
මතකති යාගන්න දෙවියන් පිහිට වෙන්නේ දෙවියන්ගේ ආරක්ෂාව ආශිර්වාද මිනිස්සුන්ට ලැබෙනවා. හැබැයි ඒ ලැබෙන්නේ ඔබ දෙවියන්ගෙන් ඉල්ලන නිසා ලැබෙනවා නෙමෙයි. සමහර වෙලාවට මිනිස්සු දෙවියන් කියලා හිතාගෙන ඉල්ලද්දී යම් යම් අමනුෂ්‍යෝ නපුරු බලවේග දෙවියන් බලන්නේ නැති මිනිස්සුන්ගේ ගුණධර්ම නැත්නම් දෙවියන් පිහිට වෙන්නේ නැහැ. දෙවියන් අහක බලන ඔබට දෙවියන් පිහිට වෙන්නේ ඔබ තුල සද්ධාව දියුණුණා, ඔබ තුල සීලය දියුණුණා, සුත ත්‍යාග ප්‍රඥා, ඒවට කියන්නේ සීක බල. ඒවල් වඩන අය තමයි දෙවුල උපදින්නේ. ඔබ තුල සද්ධා, සීල, සුත ත්‍යාග ප්‍රඥා බලවත් නම් බුදුරජාණන් වහන්සේ සංඛාර උප්පති සූත්‍රය වගේ දේශනාවල විස්තර කරලා අපට පෙන්නනවා කෙනෙකුට හිත පිහිටවලා පවා සුගතියේ ඒ දිව්‍ය තලවල උපදින්න පුළුවන්. ඒ නිසා පින්වතුනි දෙවියන් කියන්නේ මරණාසන්න මොහොතේ පිනක් බලවත් වෙලා පිනේ විපාක හැටියට සැප සම්පත් විඳින පිරිසක්. ඒ අයගේ පිනට අනුව අල්පේ ශාක්‍ය, මහේ ශාක්‍ය, මහා බල සම්පන්න දේවතාවරු ඉන්න. මේ පොළොව මට්ටමේ ඉන්න යම් යම් දේවතාවරු ඉන්න. ඒ අයට අපි හඳුන්වනවා පොළොවාසි භූමාටු දෙවිවරු. ඒ පොළොව මට්ටමේ ඉඳන් යොදුන් 42,000ක් දක්වා චාතුම් මහරාජික දිව්‍ය තලයේ පිහිටනවා. භූමාෂ්ඨ ආකාශ්ඨ හැටියට පොළොව ආශ්‍රිත සහ අහසේ විමන් මවාගෙන ඉන්න දේවතාවරු හැටියට. එතන ඉඳන් තවත් යොදුන් 42,000ක පරාසයක් තුල ඉහළ තෞතිසා දෙවිවරු, අපි මේ කතා කරපු සක්‍ර දෙවියන් ඉන්න සුරාසුර යුද්ධ ඇති වෙන තෞතිසා දෙවිවරු, මනුස්ස ලෝකේ ඉඳන් යොදුන් 84,000ක් ඉහළ අහසේ තියෙන. මේ හැම දිව්‍ය තලයක්ම යොදුන් 42,000 බැගින් දුරක පිහිටලා තියෙන බව අටුවාදී පසු කාලීන මේ පොත්පත් සහ බොහෝ ධර්ම ග්‍රන්ථවල සඳහන් වෙනවා. එතකොට යාම දිව්‍ය තලයේ තුසිත නිම්මාන රති පරිනිම්මිත වසවර්ති ඉහළට ඉහළට ඒ දිව්‍ය තලවල ඒ අයගේ පිනේ ස්වභාවය මත තමයි ඒ දිව්‍ය ලෝකවල සැප සම්පත් පහළ වෙන්නේ. එනිසා පින්වතුනි හැබැයි දෙවියන් කියන්නේ කාම ලෝකයට අයිති පිරිසක්, කෙලෙස් සහිත. ඒ නිසා තමයි ඒ අයට පවා බියත් ඇති ගැනීම ඇති වෙන්නේ. ওই සුරාසුර යුද්ධ කියන්නේ ගැටුම්. එතකොට ඒවැය පවා යම් යම් ගැටුම්, ආරවුල්, යුද්ධ, බියත් ඇති ගැනීම ඇති වෙන අවස්ථා ඇති වෙනවා. ඒ නිසා පින්වතුනි බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වුවේ දෙව්ලොව යම් රැකවරණයක් කෙටි කාලීනව කෙනෙකුට ඇති කරගන්න පුළුවන්. කෙටි කාලීනයි. දෙවියන්ටත් පිහිට ධර්මය අවබෝධ කරගෙන සසර දුකින් මිදීමමයි. ඒ නිසා මේ දෙවියන්ට, මිනිස්සුන්ට, බ්‍රහ්මයන්ට පවා තුන් ලෝකයාටම තියෙන එකම පිළිසරණ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ හැසිරিলা, ධර්ම මාර්ගේ ගමන් කරලා මේ භයානක සතර අපායේ මිදිලා නිවන කරා යන මාර්ගේ ඒකායන නිවන් මඟ, ඒ මාර්ගයේ තමයි ගැලවෙන්න තියෙන එකම මාර්ගය. පින්වතුනි මොනතරම් බල සම්පන්න දෙවියෙක් වෙලා දිව්‍ය තලයේ හිටියත් කල්ප ගාණක් දිව්‍ය සැප සම්පත් විඳිමින් දෙව්ලොව හිටියා කියන්නේ ඒ පිනත් ගෙවිලා අවසන් වෙනවා. පින කියන්නේ විපාක දීලා අවසන් වෙන දෙයක්. බොහෝ වෙලාවට පින අවසන් වෙනකොට ඊළඟට අකුසලයක් මතු වුනොත් දෙව්ලොවින් චුත වෙලා නිරේ වැටෙන්නත් පුළුවන්, තිරිසන් අපාය වැටෙන්නත් පුළුවන්, ප්‍රේත අපාය, අසුර අපාය වැටෙන්නත් පුළුවන්. ඒ නිසා දෙව්ලොව කියන්නේ හැමදාම රැකවරණයක් ඇතුව ඉන්න පුළුවන් සදාකාලික තැනක් නෙමෙයි, තාවකාලික යම් පිනක විපාකයක් විඳින්මින් ඒ පිනට අනුව ටික කාලයක් ඉන්න පුළුවන්. ඒ නිසා පින්වතුනි අපට දෙවියන්ටත් මිනිසුන්ටත් අපි කාටත් නිවන් මඟ පෙන්වන ශාස්ත්‍රූරේ ලෝකේ පහළ වෙච්ච කාලෙකයි අපි මනුලව ඉන්නේ. සත්තා දේව මනුස්සාන, දෙවි මිනිසුන්ගේ ශාස්ත්‍රුන් වහන්සේ, ඒ තමයි බුදුරජාණන් වහන්සේ. ඔබ මම අපේ පිනකට අපිට ඒ බුදුන් සරණ යන්න ලැබුණා. උන්වහන්සේගේ ධර්මය අහන්න ලැබුණා. ඒ ධර්මයේ තුල යම් මට්ටමකින් හරි හිත හදාගෙන ගුණධර්ම පුරමින් වීරිය වඩමින් අනේ කොහොම හරි මේකෙන් ගැලවෙන්න මිදෙන්න තියනවා නම් කියන අදහසෙන් ධර්ම මාර්ගේ පුරුදු කරන්න අපට වීරිය ඇති වුණා. ඒ නිසා අප්‍රමාදී වෙන්න, ඒ වීරිය වැටෙන්න දෙන්න එපා. අතට ලැබිච්ච අවස්ථාව ගිලිහෙන්න දෙන්න එපා. අප්‍රමාදීව ඔබ හැම දිනාටම මේ ලැබිච්ච මනුස්ස ජීවිතය අවසන් වෙන්න පෙර සද්ධා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥාදී ගුණධර්ම දියුණු කරගෙන
උතුම් වූ ධර්මීයම දියුණු කරගන්න ධර්මීයම අවබෝධ කරගන්න වාසනාව ලැබේවා ලැබේවා ඔබ හැම දිනාට මේ වාසනාව ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා ආකාසට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං ආකාසට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං ආකාසට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදා හැම දිනාටම සම්මා සම්බුදු සරණයි සදහවතුනි අද දවසේ මෙම සුමధుර ධර්මානුශාසනාව සඳහා ධර්ම මණ්ඩපයේ වෙත වැඩම කොට වදාලේ හොරණ සීල සුවාරණ භික්ෂු ගිලන් මධ්‍යස්ථානයේ අනුශාසක දූරන්දර අතිපූජ්‍ය ගලිගමුවේ ඥානදීප ස්වාමින් වහන්සේ අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ සිදු කරන ආගමික ශාසනික ධර්ම ප්‍රචාරක කටයුතු තව තවත් සිදු කරන්නට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයෙන්ම ලැබේවායි අපි සාදු සිත පෙරදරිව ප්‍රාර්ථනා කරමු අවසරයි අපේ හාමුදුරුවනේ අද දින මෙම සුමధుර ධර්ම දේශනාව සඳහා දායකත්වයේගෙන කටයුතු කරනු ලබන්නේ සිය ජන්මදිනයේ නිමිත්තෙන් පුණ්‍යානුමෝදනා කිරීම සහ පරලෝක ප්‍රාප්ත ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කිරීම අරමුණු කොටගෙන මාකොළ සපුගස්කන්ධ අංක 1 දරණ නිවසේ පදිංචි පුෂ්පා කුමුතු මහගමගේ මහත්මිය විසින් එතුමියගේ අරමුණ ඌයේ පෙබරවාරි මාස 10 වන දිනට යෙදුණු සිය ජන්මදිනය සිහිපත් කර ඉක්මන් භවයකදී චතුරාර්ය සත්‍ය අවබෝධ වේවායි ප්‍රාර්ථනා කිරීමයි. එමෙන්ම පරලෝක ප්‍රාප්ත වූ දෙමව්පියන් වන ලීලට් සමර්සේකර සහ එම්.එම්. ගමගේ යන අයටද ඩී.ටී. සමර්සේකර සහ මැන්චිනෝනා ගුණතිලක යන සීයා සහ ආචීටද සනිමන්ද සිල්වා රත්නසිරි හියුබර්ට් යන අයටත් වරික පරම්පරාවේ මියගිය සේලම ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කිරීමත් එතුමියගේ අරමුණක් වුණා. සදිත විනෝජා දරුවන්ට සෙත් ප්‍රාර්ථනා කිරීම සහ ආශිර්වාද කිරීමත් තුසිත මහගමගේ ලංකා අකිත්‍යා සහ ඩිලන් පුතාට නිදුක් නිරෝගී ජීවිතයකට ආශිර්වාද ප්‍රාර්ථනා කිරීමත් සපුගස්කන්ධ පුරාණ විහාරාධිපති දර්ණාකම ඥානසිරි ස්වාමින් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීමත් කල්යාණ මිත්‍ර දයානි තෙන්නකෝන් සුසිලා හිබට් ඇතුළු සියලුම දෙනාට නිදුක් නිරෝගී චිරජීවනය සහ එක්මන් භව ගමනකදී චතුරාර්ය සත්‍ය අවබෝධ වේවායි ප්‍රාර්ථනා කිරීමත් එතුමියගේ අරමුණු අතර වුණා. එතුමියගේ ඒ සියලු අරමුණු සාක්ෂාත් වේවා. ධර්ම ශ්‍රවණය කළ ඔබටත් සංසාර ගමන කෙලවර උතුම් වූ අමා මහ නිර්වාණ සුවය සාක්ෂාත් කර ගැනීම සඳහා චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස මේ ධර්ම දානමය පින්කම මේ ධර්ම ශ්‍රවණය හේතු වාසනා වේවායි අපි සාදු නාදයක් පවත්වා ප්‍රාර්ථනා කරමු. ඒ ප්‍රාර්ථනාවත් සමගින් සදහවතුනි ධර්ම දේශනාව හමාර කරමින් සමුගන්නවා. 07-06-366-166 දුරකථන අංකයට කතා කිරීමෙන් හෝ කෙටි පණිවිඩයක් යොමු කිරීමෙන් ඔබටත් හැකියාව තිබෙනවා ලක්හඬ සිත නිවන බුදුබණ සුමధుර ධර්මානුශාසනාවන්හි දායකත්වයෙන් කටයුතු කරන්නට. එවෙනුවෙන් ඔබට පිං සිත් පහළ වේවා. සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි.